කොල්ලනේ කොහමද ඉතින් ඔයාලා මගේ කලින් වීඩියෝ එක බැලුවනම් ඒකෙදි මම ඔයාලට කිව්වා ඇල්ෆා කොල්ලෙක් වෙන්න ඇල්ෆා පිරිමියෙක් වෙන්න ඔයාලට ඕන කරන දේවල් ගැන කියලා දෙන්න මම වීඩියෝ සීරීස් එකක්ම කරනවා කියලා. ඉතින් ඒ වීඩියෝ සීරීස් එකේ පළවෙනි වීඩියෝ එකේ ඉන්ට්‍රොඩක්ෂන් වීඩියෝ එකේදී මම ඔයාලට ගොඩක් ලොකු ඉන්ට්‍රොඩක්ෂන් දුන්නා ඇල්ෆා කොල්ලෙක් කියන්නේ කවුද කියන එක ගැන. ඉතින් ඔයාලා ඒ වීඩියෝ එක බැලුවේ නැත්තම් මුලින්ම ගිහිල්ලා ඒ වීඩියෝ එක බලලා ඉන්න මේ වීඩියෝ එක බලන්න කලින් මම ලින්ක් එක දාලා තියන්නම්. ඉතින් බොයිස් අද මම මේ වීඩියෝ එකෙන් ඒ කියන්නේ මේ සීරීස් එකේ පළවෙනි එපිසෝඩ් එකේදී කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔයාලට හරි ලේසියෙන්ම සහ ඉක්මනින්ම ඇල්ෆා කොල්ලෙක් වෙන්න කරන්න ඕන දේවල් ගැන. ඉතින් ඔයාලට තේරෙන භාෂාවෙන් කියනවනම් ඇල්ෆා කොල්ලෙක් වෙන්න හදන ඔයාගේ ජර්නි එකේ ඔයා මුලින්ම පටන් ගන්න ඕන දේවල් ගැන. ඉතින් වීඩියෝ පටන් ගන්න කලින් කියන්න ඕනේ ඔයා මගේ වීඩියෝ බලන්න පළවෙනි පාරට නම් මගේ නම උදේශ්‍රී. මං අපේ කොල්ලන්ටම විතරක් වැදගත් වෙන ෆිට්නස් ටිප්ස්, ලයිෆ් ස්ටයිල් ටිප්ස්, ස්ටයිල් ටිප්ස්, ඔයාට ගෑනු ළමයි සෙට් කරගන්න උදව් වෙන රිලේෂන්ෂිප් ඇඩ්වයිස්, ඔයාගේ පර්සනලිටික බිල්ඩ් අප් කරගන්න ඕන ටිප්ස් වගේ ගොඩක් වැදගත් වීඩියෝස් කරනවා. ඉතින් චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් අනිවාර්යයෙන්ම සබ්ස්ක්‍රයිබ් කරලා නොටිෆිකේෂන්ස් ඔන් කරලා තියාගන්න. ඉස්සරහටත් මේ වගේ ගොඩක් වැදගත් වෙන වීඩියෝස් බලන්න. ඉතින් කොල්ලනේ ඔයාගේ මේ ඇල්ෆා මේල් ජර්නි එකේ මුලින්ම ඔයාට කරන්න පුළුවන් දේ තමයි ඔයාගේ ඇපියරන්ස් එක වෙනස් කරගන්න එක. ඒ කියන්නේ ඔයා ෆිට්නස් සහ ෆැෂන් කියන දේ ගැන ලොකු අවධානයක් යොමු කරලා ඒකෙන් ඔයාගේ ඇපියරන්ස් එක වෙනස් කරන්න පටන් ගන්න එක. මේක නිකන් සුපර්ෆිෂල් එහෙම නැත්නම් නිකන් බාහිර දෙයක් වගේ පෙනුනට මේකෙන් වෙන ඉෆෙක්ට් එක නම් පොඩ්ඩක්වත් සුපර්ෆිෂල් නැහැ. ඔයා නිකන් මෙහෙම හිතලා බලන්න ඔයාගේ කාමරය මාර විදිහට පිස්සුනටලා තියෙන්නේ. කාමරයට යන්න බෑ. ඇඳුම් හැමතැනම හදිසියට ජොකෙක් හොයාගන්න නැහැ ඒව ඇඳන් යට. එහෙම නැත්නම් ඔයාගේ මේ සපත්තු අල්මාරිය ඇස්සේ කාමරයට ඇතුල් වෙනකොටම මාර වෙරළු මල් සුවඳයි. ඉතින් මේ වගේ කාමරයකට ඔයාට ඉන්න තියා ඇතුළට යන්නවත් හිතෙන්නේ නැහැ. එපා වෙනවා. හැබැයි ඔයාගේ කාමරේ අස් කරපු දවසට ඇඳුම් හරි ලස්සනට අල්මාරියේ තියෙන දවසක හඳුන් කූර පත්තු කරලා කාමරේ මාර සුවඳ වෙන දවසක ඔයා කාමරයට යනකොටම ඔයාට මාර හොඳ පොසිටිව් ෆීලින් එකක් එනවා. ඔයාට ඒ කාමරේ ඉන්න හිතෙනවා. කොල්ලනේ ඒ වගේම තමයි ඔයාගේ ඇපියරන්ස් එක කියන එකත්. ඔයාට මාර විදිහට සල්ලි දෙන්න පුළුවන්. හැබැයි ඔයා මාර තඩීන ඔයා ළඟට යන්න බෑ ගඳ ගහනවන ඔයාගේ කටන ගඳයින ඔයා ජීවිතේ අන්නත්ත ඔයාගේ නියපුතු දික්වල නියපුතු අස්සේ මාර ජරාවක් තියෙනවන කිසිම කෙනෙක් ඔයාට කැමති වෙන්නේ නැහැ. සමහර වෙලාවට අහලා ඇති ඔයා හොලිවුඩ් වල නළු එහෙම නැත්නම් ලංකාවේ වුණත් සමහර නළු එයාලට කැරක්ටර් එකක් හම් වුණාම එයාලා මුලින්ම කරන දේ තමයි ඒ කැරක්ටර් එකේ ඇපියරන්ස් එක බිල්ඩ් අප් කරගන්න එක. එයාලා ඒකේ කොස්ටියුම් එක හදාගන්නවා, ඒකට ගැලපෙන මේකප් එක හදාගන්නවා, ඒකට ගැලපෙන හෙයාර් ස්ටයිල් එක හදාගන්නවා. අන්න ඒ බාහිර ඇපියරන්ස් එක හදාගෙන එයා ඒ මේකප් එක දාලා එයා ඒ ඇඳුම් ටික ඇඳලා පස්සේ නිකම් මේ චරිතයේ තියෙන ගට් එක ෆීලින් එක යාලට එනවා කියලා එයාලා ගොඩක් වෙලාවට කියනවා. ඒ කියන්නේ කොල්ලනේ ඔයාගේ බාහිර පෙනුම මාර විදිහට බලපානවා ඔයාගේ පර්සනලිටි එකට, ඔයාගේ කැරක්ටරිස්ටික් වලට, ඔයා හැසිරෙන විදිහට, ඔයා කතා කරන විදිහට, ඔයා ඇවිදින විදිහට. අපි කැමති වුණත් අකමැති වුණත් ලංකාවේ හැමෝම වගේ අපිව මයින්නේ අපිව පේන විදිහට අපේ බාහිර පෙනුමට. මේකට හොඳම උදාහරණ තමයි ඔයා කොටකලිසමක් ගහගෙන බාට දෙකක් දාගෙන බැංකුවකට ගියොත් එහෙම ඒ බැංකුවේ බෝනික්කි වගේ ලස්සනක් කළා ඔය සත පහකට ගණන් ගන්න. සමහර වෙලාවට ඔයා යන්නේ කෝටි ගාණක් සල්ලි ඩිපොසිට් කරලා බැංක් account එකක් ඕපන් කරන්නන්න පුළුවන්. හැබැයි කොල්ලනේ ඔයාගේ appearance එක නිසා බැංක් එකේ ඉන්න කට්ටියගේ attitude එක මාරම low වෙනවා. එයාලා හිතන්නේ ඔයා රස්තිය අධිකාරියෙක් කියලා. හැබැයි ඔයා ලස්සන suit එකක් දාලා ලස්සන shoes දෙයක් දාලා හොඳ ඔරලෝසුවක් බැඳලා බැංකුවකට ගියොත් එහෙම ඔයාගේ පොකට් එක එම්ටි වුණත් එයා තේ එකක් දීලා කොෆි එකක් දීලා එන්න සර් කියලා වාඩි වෙන්න කියලා ඔයාට කරන්න තියෙන ට්‍රීට්මන්ට්ස් ඔක්කොම දෙනවා. එකම වෙනස වුණේ ඔයාගේ ඇපියරන්ස් එක. ඒ නිසා බොයිස් ඔයාගේ ඇපියරන්ස් එක වෙනස් කරගන්න අද ඉඳලා පටන් ගන්න. ඔයා අනිවාර්යයෙන්ම ෆිට්නස් සහ ෆැෂන් කියන එක ටිකක් සීරියස්ලි ගන්න. මේ වීඩියෝ එක බලන හැම කොල්ලෙක්ම මගේ උදේශ්‍රී ගෑන් එකේ ඉන්න හැම කොල්ලෙක්ම ජිම් එකට යන්න. අනිවාර්යයෙන්ම මොකක් හරි ස්ට්‍රෙන්ත් ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් එකක් එක්සර්සයිසස් කරන්න පටන් ගන්න. ඔයාටම තේරෙයි ඔයාගේ ඇඟ වෙනස් වෙනකොට ඔයාටම වෙනම ලොකු කන්ෆිඩන්ට් එකක් දැනෙනවා කියලා. ඔයාගේ යාළුවෝ ඔයාට සලකන විදිහ වෙනස් වෙනවා. එයාලා පොඩි රෙස්පෙක්ට් එකක් දෙනවා. ඔයාගේ අම්මා තාත්තා අයියා අක්කා ඔයා දිහා බලන විදිහ ඔයාට සලකන විදිහ වෙනස් වෙනවා.
සමහරලාට අම්මා තාත්තා කියන්නේ ඉඳ තිනවා අඩුම ගන්න මේකල් ජිම් එකකට හරි එක දිගට යනවා කියලා. ඒ වගේම තමයි ඔයා ඉස්සර පස්සෙන් ගියපු කඩ ගණන් ඉස්සපු ගෑනු ළමයි දැන් ඔයා දිහා හැරිලා බලනවා කියලා. ඒ නිසා කොල්ලනේ අනිවාර්යයෙන්ම ඔයා ෆිට්නස් ජර්නි එක අද ඉඳලා පටන් ගන්න. ඒ වගේම තමයි ඔයා ෆිට්නස් සීරියස් ගන්නකොට ඔයාගේ අනිත් ඇපියරන්ස් එකත් හදාගන්න බලන්න. ඔයා ඔයාගේ මූණට ගැළපෙන හොඳ හෙයා කට් එකක් තෝරගන්න. අනිවාර්යයෙන්ම සති 3කට 4කට සැරයක්වත් හෙයා කට් එකක් ගන්න. ඒ වගේම තමයි ඔයාගේ හෙයා එකට හොඳ ට්‍රීට්මන්ට් එකක් දෙන්න. අනිවාර්යයෙන්ම බේසික් එසෙන්ෂල් ක්ලෝදින් අයිටම්ස් වලින් ඔයාගේ අල්මාරි පුරවගන්න. මම කියන්නේ බ්‍රෑන්ඩඩ් එහෙම නැත්නම් ගොඩක් සල්ලි වියදම් කරලා ඇඳුම් ගන්න කියලා. මම කියන්නේ හරිම බේසික් ප්ලේන් කලර්ස් ඇඳුම් ටිකක් ඔයාගේ අල්මාරියට එකතු කරගන්න. රවුන්ඩ් කොලර් ටී-ෂර්ට්ස් ටිකක්, පොලෝ ටී-ෂර්ට්ස් ටිකක්, අද්දික ෂර්ට්ස් ටිකක්, අත්කොට ෂර්ට් එකක්, ඩෙනිම් කලිසම් දෙක තුනක්, චීනෝස් දෙක තුනක්, වයිට් ස්නීකර්ස් වගේ දේවල් ටික ටික එකතු කරගන්න. මේ ඇඳුම් ඔක්කොම එක දවසේ ගන්න යන්න එපා. හැබැයි එක එක අයිටම් එක එකතු කරගෙන හොඳ ඇඳුම් අල්මාරියක් හදාගන්න. කොල්ලනේ මම මේ දේවල් ගැන ගොඩක් වීඩියෝස් මගේ channel එකේ කරලා තිනවා. ඉතින් ඒවා බැලුවේ නැත්නම් ගිහිල්ලා බලලා මේවා ගැන අයිඩියා එකක් ගන්න. අනිවාර්යයෙන්ම අද ඉඳලා ඔයාගේ appearance එක වෙනස් කරගන්න. ඔයාගේ fashion එක, style එක next level එකට හදාගන්න අද ඉඳලා පටන් ගන්න. ඉතින් කොල්ලනේ මේ alpha කොල්ලෙක් වෙන journey එකේ, alpha කොල්ලෙක් වෙන cycle එකේ පළවෙනි stage එක වෙන fitness fashion ඔයාගේ appearance එක හදාගන්න, වැඩි දියුණු කරගන්න අද ඉඳලා පටන් ගන්න. ඉතින් මේ series එකේ ඉතුරු videos ටිකත් බලන්න. අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා notifications on කරලා තියාගන්න. ඔයාලට තියෙන ප්‍රශ්න, තව මොන වගේ videos ද කරන්න ඕනි කියලා මගේ Instagram එකට message කරන්න. පල්ලෙහා comment කරන්න ඔයාලට හිතන දේවල්. අපි හොඳ conversation එක අපේ අනිත් කොල්ලෝ set එකත් එක්කත් පටන් ගමු. ඉතින් video එකට කැමති නම් like එකක් දාන්න, ඔයාලගේ යාළුවොත් එක්ක share කරගන්න. අලුත් video එකකින් හම් වෙනකන් පරිස්සමෙන් ඉන්න ඕනේ. ගිහින් එන්න. ජය වේවා.